අටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අද දිනේදී අපේ ශාන්ති නිකේතන විද්‍යාපීඨ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත කිතලගම සුමේද පණ්ඩිත Andro kiyane ma ahune ne hari na padang gam kamanne hari ehanam wahansela siyala denatama therwan sarnai e wageema ape gihi daruwot innawa athi siyala denatama therwan sarna paarthana karanawa mulinma ada api ehanam paadamata yomu wemu mama hitanne mama kiyana eka ahenawa athi ewa yan hari hari kondai kutu api henam padam ete amu ape shanti niketa piriwene innawa neda innawa shanti niketa piriwena hari innawa hari api ada karanne yana padama tamai mama danun dimukut api karala tibune මෙන්න මේ පාඩම 6 වෙනි පාඩම බුදු සසුන් මග යති පහන් කියන පාඩම. ඒක තමයි අද අපි කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පාඩමට අදාළව අපිට කතා කරන්න තියෙනවා වැලිවිට අසරණ සරණ සංඝරාජ නායක හාමුදුරුවන්ගේ චරිතයත් ඒ වාගේම අටුවාචාර්ය බුද්ධඝෝෂ නායක හාමුදුරුවන්ගේ හාමුදුරුවන් වහන්සේගේ චරිතයක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ චරිත දෙක කතා කරන්න කලින් අපි බලමු අපේ විභාගයට මේක කොහොමද අදාළ වෙන්නේ කියලා. මම මේ පේපර් දෙකක් වගේ අධ්‍යයනය කළා මේ ගත කාරණා දෙකක්. 2008 පේපරේට නව නිර්දේශයට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ තියෙන්නේ ආපු ප්‍රශ්නය. වැලිවිට මේ කෙටි ප්‍රශ්නයක් වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතරට අයත් නොවන්නේ කියලා කෙටි ප්‍රශ්නයක් ලකුණු දෙකක් හම්බ වෙනවා. අපිට මේ පාඩම අධ්‍යයනය කරාට පස්සේ මේකට උත්තරේ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ආයි 2009 පරණ සිලබස් එකට වෙන ලකුණු 15ක ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. පිරිහීගිය මෙරට සාසනික தত্ত্বය භික්ෂු අධ්‍යාපනය හා ධර්ම ශාස්ත්‍රීය කටයුතු හා භාෂා සාහිත්‍ය ව්‍යාපාරය යථා தত্ত্বයට පත් කිරීමෙහිලා වැලිවිට අසරණ සරණ සංඝරාජ ස්වාමින් වහන්සේ සැලසුණු සේවාව විමර්ශනය කරා. විශේෂය තමයි මේකට ලකුණු 15ක් හම්බ වෙන එක. අපිට මේ පාඩම අධ්‍යයනය කරාට පස්සේ මේ ලකුණු 15 ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් මෙවර විභාගයටත් ආවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ආය 2019 පේපරේට කෙටි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා අටුවාචාර්ය බුද්ධඝෝෂ මාහිමියෝ හෙළ අටුවා භාවිතා කරමින් ත්‍රිපිටකය සඳහා පාලි අටුවා සම්පාදනය කළහ. ඉන් මජ්ක්‍ධිම නිකායේ සඳහා ලියා ඇති අටුවාව වන්නේ කියලා. ඒතර මේකත් අපිට උත්තරේ හොයා ගන්න පුළුවන් අපේ මේ පාඩම අවසානයේදී. එතකොට මේක තමයි මේ විභාගයට මේ 2018 2019 පේපර් දෙක විතරයි මට මේව කරන්න පුළුවන් උනේ මේ පේපර් වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න. එතකොට ලකුණු 15කත් ප්‍රශ්නයක් එන මාතෘකාවක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම වැලිවිට හාමුදුරුවන් ගැන සාකච්ඡා කරමු. හරි. ඊට අමතරව මම ඔබ වහන්සේලාටත් අපේ පින්වන්ත දරුවන්ටත් මේකට අදාළව මේ කෙටි ප්‍රශ්න ටිකක්
මම මේකෙම chat box එකට දැම්මුත් කට්ටියට download කරගන්න පුළුවන් වෙයි නේද? මම මේ presentation එකක් දාන්නම් PDF විදිහට. හරි. එතකොට මේ පාඩමට අදාළව මම කෙටි ප්‍රශ්න 30ක් හදලා තියෙනවා. මේ ප්‍රශ්න 30 පාඩම් කරගත්තොත් කෙටි ප්‍රශ්න වලටත් විචාර ප්‍රශ්න වලටත් වැදගත් වෙයි ඔක්කොම නම් ගම් tikai එතකොට මේ පාඩමට එන එයි කියලා හිතන කෙටි ප්‍රශ්න 30ක් තියෙනවා මේ පාඩම එතකොට අපිට ආවරණය කරගන්න පුළුවන් මේ ටිකත් දාන්නම් PDF විදියට අපි අද කරන ප්‍රසන්ටේෂන් එකේ PDF දෙකම මම දැන් මේකට දාන්නම් එතකොට තවත් යද්දිනේ කරන්න පුළුවන් අපේ පාඩමෙන් පස්සෙත් අපිට දැම්ම අපි ඒක පසුවට දාන්න. පසුවට කියන්නේ අපි ඒ කට්ටිය යන්න පුළුවන් නේ. ඒක නිසා අපි මුලින් මේක දාලා ඉමු නේද? නැත්තම් ඊයට Mangona dan demma, oyala tika download karaganna puluwan, hadise kaata hari, maak hari wedak hari wela yanna unoth, me tika nathi wenawane ganna beru wenawane. Hari dan api e paadamak karamu, dan api etakota oyalata puluwan ewa passe addine karanna. Api me paadamenma, api me deshanawenma awasan karagamu me paadama. ආයි බලන්න ඕනේ නැති වෙන තත්ත්වයටම අපි හදාගමු පිරිවෙන අවසාන විභාගයට ආවොත් සාර්ථක උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට අපිට මේ පාඩම හදාගන්න පුළුවන් වෙයි අද දවසේ. හරි මම හිතන්නේ ස්ලයිඩ් එක පේනවා ඇති. පේනව නේද? Penuh andro, 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 penuh පාඩමේ මාතෘකාව මේ බුද්ධ ශාසනයේ අපි මේ බුද්ධ ශාසනය ආපු ගමන් මගේදී මේ ශාසනයේ හිටපු යතිවරයන් වහන්සේලා ගැන තමයි මේ පාඩමේ කතා කරන්නේ. ඉතින් එක් යතිවරයන් වහන්සේ නමක් තමයි වැලිවිට සංඝරාජ හාමුදුරුවෝ. ඉතින් මම මේ අභ්‍යාස පොත මේකට ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. අභ්‍යාස පොත කියන්නේ මේ අපේ පොත මේ පොතේ තියෙන ඒවා ඔයාලට කියවන්නත් පුළුවන් නේ. මේකෙන් මේකෙන් තමයි මේකට කරුණු අරගෙන තියෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවයක් වුණොත් මේ පොතත් පෙන්වන්නම්. එතකොට අපි ඒකට අමතර කාලයක් ගන්න නෙවතුව මේ තියෙන කාරණා ටික අපි සාකච්ඡා කරලා මතකයට ගන්න උත්සාහවන්ත වෙමු. බලන්නකෝ 18 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සාසනික, ජාතික, සමාජික, සංස්කෘතික, අධ්‍යාපනික තත්ත්වය අන්ත පරිහානික තත්ත්වයකට පත් වෙලා තිබේ. මුහුදුබඩ ප්‍රදේශයේ පෘතුගීසි ලන්දේසි ආධිපත්‍යයට නතු වී නිතර යුද කෝලාහල හා ඒ නිසා වූ ආර්ථික පරිහානි මිෂනාරි ව්‍යාපාර නිසා භික්ෂු සමාජයේද අන්ත පරිහානිකර තත්ත්වයට පත් වී තිබේ. ශාසනීය විනාශ විනය කර්මයකට උපසම්පදා භික්ෂුන් වහන්සේලා සිවු නමක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා තිබේ. ඔය තමයි වැලිවිට හාමුදුරුවෝ ජීවත් වෙච්ච කාලේ අපේ ශාසනයට වෙලා තිබ්බ තත්ත්වය. ඒකල කියන්නේ අපේ රට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආධිපත්‍යයට පත් වෙලා තිබ්බ යුගයේ මහනුවර යුගයේදී. ඉතින් මේ යුගයේදී මේ පෘතුගීසි කියන්නේත් ලන්දේසි කියන්නේත් ඊට පස්සේ ඉංග්‍රීසි කියලා කියන්නේත් ක්‍රිස්තියානි ධර්මය එයාගේ ආගම කරගත්ත ඇත්තන්. ඉතින් ඒ ඇත්තෝ ක්‍රිස්තියානි ධර්මයට තමයි මූලික ස්ථානය දුන්නේ. ඒක නිසා බුදුදහමට මූලික ස්ථානය හම්බ වුණේ නැහැ. ඒ වෙනකොට ලංකාවේ වටෙම්ම
මේ පෘතුගීසි ලන්දේසි ආක්‍රමණයන් තමයි තිබ්බේ. ලංකාව ආරක්ෂා වෙලා තිබ්බේ කන්ද උඩරට විතරයි. එහෙ තමයි සිංහල රාජ්‍යයක් තිබ්බේ. එතකොට පෘතුගීසි ලන්දේසි ලංකාවම වටේ අල්ලා ගත්තා. කන්ද උඩරට අල්ලා ගන්න බැරි වුණා. ඒකට රජවරු ඉඩ දුන්නේ නැහැ යුද්ධ කළා. ඒක ආරක්ෂා කරගත්තා. ඒක නිසා මේ කන්ද උඩරට හැර අනිත් ප්‍රදේශවල තිබිච්ච බෞද්ධ සිද්ධාස්ථාන ආගමික ස්ථාන අන්ත පරිහානියකට පත් වෙලා තිබුණා. අන්නේ යුගයේ තමයි අපි මේ කතා කරන බැරි විට හාමුදුරුවෝ ජීවත් වෙන යුගය. හැබැයි ඒ යුගයේ වෙන විට කොච්චර පරිහානියක් වෙලා තියෙනවද කියනවනම් මේ ශාසනේ විනය කර්මයක් කරන්නේ. ඒ කියන්නේ උපසම්පදා එක භික්ෂුන් වහන්සේ නමක්වත් හිටියේ නැහැ. ඒ කාලේ හිටියේ ගණින් වහන්සේලා කියලා පිරිසක්. ගණින් වහන්සේලා කියන්නේ පන්සල්වල ඉන්නේ. එතකොට ඒ අය දරුමල්ලු හදනවා, ඒ වගේම කුඹුරු වැඩ කරනවා, ව්‍යාපාර ආදිය කරනවා. මේව කරලා සාසනික ආගමික වතාවතුත් කරනවා. ඒක නිසා මේ උපසම්පදාව පරිහානියට ගිහිලා භික්ෂු ශාසනය නැත්තට නැති වෙලා තිබ්බ යුගයක තමයි අපේ කතා කරන මේ වැලිවිට සරණං කර හාමුදුරුව පහළ වෙන්නේ. අපි බලමු කොහොමද ගිහි නම ඇතුළත් වෙන්නේ, මේ විස්තර කොහොමද ඇතුළත් වෙන්නේ කියලා. එතකොට මේක තමයි මේ තමයි මූලික සිද්ධාන්තය ඒ යුගයේ පිළිබඳව අපිට අවබෝධ කරගන්න තියෙන. මේ යුගයේ මෙන්න මෙහිමයි උනේ කියන කාරණාව අවබෝධ කරගන්න තියෙන කාරණාව තමයි මේක. ඔන්න බලන්න මේක අපේ පොතේ තියෙන. මේ වැලිවිට හාමුදුරුව පැවිදි වෙන්න කලින් මේ හිතිච්ච දෙයක්. මෙබඳු සිත් ඉපදී ලැජ්ජා සඳුන් නොලදී. සොළොස් වයසේදී පහන් මනසින් වෙලා පැවිදි. වැලිවිට හාමුදුරුව පැවිදි වීම පිළිබඳව සඳහන් වෙන මේ කවියක්. බලන්න මේකේ තියෙනවා සැහැල්ලු ගති පැවතුම් නිසා, පිණ්ඩපාති චර්යාව නිසා, පිණ්ඩපාතික වැලිවිට සරණං කර යන නමින් උන්වහන්සේ වඩාත් ප්‍රකට වූ. භික්ෂූන් වහන්සේලා පිළිවෙත් පිරීමෙහි උදාසීනව සිටි මෙකල පිණ්ඩපාතයේ වැඩීම හා පාත්‍රයේ වැළඳීම අභාවයට ගොස් තිබිණි. නමුත් භික්ෂූ පිළිවෙත් මැනවින් සුරකි උන්වහන්සේ පිණ්ඩපාතයෙන්ම ජීවත් වී. අපි උන්වහන්සේගේ චරිතය ඉස්සරහට කතා කරනකොට මේ කාරණාව කතා කරනවා. එතකොට උන්වහන්සේ මේ ශාසනයට ඇතුළත් වුණාට පස්සේ, මේ ශාසනයේ ඇතුළත් වුණාට පස්සේ උන්වහන්සේ කරපු වෙනස්කම් මේ තියෙනවා. මේ ශාසනයේ හිටියේ නැහැ සැහැල්ලු ගති පැවතුම් තියෙන පිණ්ඩපාතය කියන එක දන්නේ නැති පිරිසක් හිටියා මේ ලංකාවේ ඒ කාලේ. ආම්ද්‍රණමක් පිණ්ඩපාතේ වඩින්නේ කොහොමද කියලාවත් දන්නේ නැති. වැඩියෙන් මොනවද කරන්න ඕන කියලාවත් දන්නේ නැති තත්ත්වයට පරිහානිකල තත්ත්වයක් වෙලා තිබ්බ මේ බෞද්ධ රට. එතකොට ඒකට හේතුව ගණින් වහන්සේලා හැම පිණ්ඩපාතේ වැඩියේ නැහැ. ඒ කට්ටිය දෙන දෙයක් වළඳලා, එහෙම නැත්නම් කුඹුරක් කොටාගෙන එහෙම තමයි ජීවත් වුනේ. ඒක නිසා මේ පාත්‍රයේ වැළඳීම කියන සංස්කෘතියත් ඒ කාලේ නැති වෙලා තිබ්බා. මෙන්න මේ කාලේ තමයි මෙහිම අමාරු කාලයක තමයි ශාසනයේ වෙනුවෙන් මේ මහා කැපකිරීමක් කරන උත්තමයන් වහන්සේ පහළ වෙන්නේ. අපි බලමු ඔන්න අපිට මූලික කාරණා ටික එනවා. මේ ටික අපි මතක තියාගත්තම මේ ටික අපිට මේ කතාව අපිට මතක තියාගන්න ලේසි. මෙන්න මේ වුමනා කරුණු ටික තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ. ඒක නිසා බලන්නකෝ. උපන් ගම මධ්‍යම පළාතේ බටහිරින් පිහිටි තුම්පනේ වැලිවිට ගාමී. තුම්පනේ. තුම්පනේ වැලිවිට ග්‍රාමයේ තමයි ඉපදුනේ. එතකොට ඔබ වහන්සේලාට ඔන්න ලියා ගන්නත් පුළුවන්. මම සටහනක් මේ වෙනකොට දාලා තියෙන්නේ. ඒකේ print out ගන්නත් පුළුවන්. ලේසි ක්‍රමයක් තෝරගන්න පුළුවන්. ස්ක්‍රීන් එක පේනවනේ. එතකොට අපි ඔන්න බලන්න උන්වහන්සේගේ ඉපදීම. ඉපදීම සිද්ධ වුණේ 1698 ජූනි මාසේ 19 වෙනිදා. උන්වහන්සේගේ පියා කුලතුංග මුදලාලි. ඒ වගේම තමයි ගිහි නම කුලතුංග බණ්ඩාර. ඒක මතක තියාගන්න වෙනවා අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්න වලටත් මේව අහනවා. ඒ නිසා උන්වහන්සේගේ මේ චරිතයෙන් අපිට විස්තර කරන ගමන්ම මේ චරිතයේ කාරණා ටික. ඒ වගේම උන්වහන්සේ සොහොයුරෙක් හිටියා කුලතුංග පටබැදි මුදියන්සි. මේවා පොතේ තියෙනවා. ඒ වගේම උන්වහන්සේ පැවිදි වුණේ 1714. උපත 1698. පැවිදි වුණේ අවුරුදු 16 දී. මේ අතර ගණන් හදලා බලාගන්න අවුරුදු 16ක් මේ අතර තියෙනවද කියලා. හරිද? එතකොට අවුරුදු 16 දී තමයි පැවිදි භාවයට පත් වෙන්නේ. ඊට පස්සේ බලමු. අපි මේ මූලික කාරණා ටික මෙතනින් අපි එකතු කරගන්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ
guru hamdru tamai surya goda jayasundara samaneera hamdru etoda me dan me upasampadawa ne me okkoma samaneerayan wahanseela e wagema tamai pavidiyu viharaya mahanuwara surya goda viharayedi tamai pavidi bhavayata pattuwe pavidiyu vayasa avurudu 16 edi tamai pavidi bhavayata pattuwe 16 vayase ape podi ahanlat e vayase di pamanak aya pavidi vela thiyenu pamanak aya nan ඉතාම පුංචි කාලෙත් පැවිදිලා තියෙන අවුරුදු 10න් 8න් හරි ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ නම දැලිවිත සරණංකර සාමණේර මෙන්න මේක තමයි පැවිදි නම මේක හොඳට මතක තියාගන්න මේ පැවිදි නම ඇහුවොත් සරණංකර ඒ කියන්නේ මේ ලොකු හාමුදුරුව දාපු නම සූර්යගොඩ සාමණේර හාමුදුරුව දාපු නම තමයි වැලිවිත කියන්නේ ගම නම තමයි සරණංකර එතකොට අපි පස්සේ බලනවා කොහොමද මෙච්චර නම් ගොඩක් එකතුනේ කියලා. ඒකට හේතු තියෙනවා. උන්වහන්සේගේ කැපකිරීම නිසා, උන්වහන්සේ කරපු සේවාවන් නිසා මිනිස්සු ඒ වාගේම ලැබුණු තානාන්තරත් එක්ක තමයි අර විශාල නාමයක් උන්වහන්සේට හැදෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ දාපු නම තමයි වැලිවිත සරණංකර. සරණංකර හිමි. වැලිවිත සරණංකර හිමි. ඒ වගේම තමයි. ඔබ වහන්සේලාත් පමණක් තව කාලයක් ගිහිල්ලා මහානායක හාමුදුරුවෝ, අනුනායක හාමුදුරුවෝ ලොකු තනතුරු ගන්නකොට ඔබ වහන්සේලාගේ නම් වලටත් ඉස්සරහට මේ වගේ දේවල් එන්න පුළුවන් බලමුකෝ මේ කතාවේදී ඊට පස්සේ උන්න බලන්න උන්වහන්සේ අධ්‍යාපනයේ ලැබපු ගුරුවරු උන්වහන්සේ අධ්‍යාපනයේ ලැබපු ගුරුවරු අතර ලෙව්කේරාලහාමි ඒ කියන්නේ ගිහි කෙනෙක් බාලාවතාරයේ නම් වූ පාලි ව්‍යාකරණ ගන්තේ නාම කාණ්ඩය ඉගෙන ගත්ත න්යාය අපි මේ කතන්දරේ ඉස්සරහට කතා කරනවා මේ මතක තියාගන්න ඕනේ කරුණු ඊට පස්සේ පල්කුඹුරේ අත්තදස්සී සාමණේර හිමි සමාස කාණ්ඩය ඉගෙන ගත්තේ උන්වහන්සේගේ ඊට පස්සේ අපි කතා කරන සරණංකර හාමුදුරන්ගේ අපවත් වීම අවුරුදු 80ක් තමයි ආවිවලදී බුදුහාමුදුරුවෝත් අවුරුදු 80යි එතකොට මතක තියාගන්න අවුරුදු 80ක් මෙලොව ජීවත් වුණා අවුරුදු 80කට පස්සේ තමයි අපවත් උනේ ඒ 1778 දී ඔය තමයි මූලික උන්වහන්සේගේ චරිතය අධ්‍යයනය කරනකොට අපිට හම්බ වෙන මූලිකම කරුණු ටික පාඩම් කරගන්න ඕනේ කෙටි ප්‍රශ්න වලටත් මේ වහන කරුණු ටික තමයි අපි අධ්‍යයනය කරේ. දැන් අපි බලමු මේ කතාව මොකද්ද වෙන්නේ කියලා. මොන බලන්න උන්වහන්සේගේ ජීවිත කතාව ලේසි නෑ. අපේ ජීවිත කතාව වගේ නෙමෙයි. අපේ ජීවිත කතාව ලියන්න කියලා කිව්වොත් අපිට හරි ලේසියට ලියන්න පුළුවන් අපි දුක් විඳලා තියෙන බොහොම අඩුයි. හැබැයි මේ උන්වහන්සේ දුක් විඳපු ආකාරය හා උපසම්පදාව ගේන්න පුදුම කැපකිරීමක් කළ ආකාරය තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට දැන් ඔන්න අපි කතා කළා උන්වහන්සේ පැවිදි වුණා කියලා අවුරුදු 16 දී. පැවිදි වුණාට පස්සේ ටික කාලයකට පස්සේ උන්වහන්සේගේ ලොකු හාමුදුරුව අපවත් වෙනවා. කවුද ලොකු හාමුදුරුව? සූර්යගොඩ සාමණේරයන් වහන්සේ. අපවත් වෙනවා නෙමෙයි අපවත් කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ රාජ උදහසට ලක් වෙලා මරණයට පත් කරනවා. ඉතින් ඔන්න ලොකු හාමුදුරුවොත් නැතුව තමයි දැන් ඔන්න අපි කතා කරන සරණංකර හාමුදුරුවන්ට හැදෙන්න වෙන්නේ. ඔන්න බලන්න උන්වහන්සේ කරන දේවල් උන්වහන්සේට ප්‍රථමයෙන්ම අවශ්‍ය වූයේ ධර්මය ඉතා නිවැරදිව තේරුම් ගැනීමටයි. ඒ සඳහා පාලි භාෂාව ඉගෙනීම අවශ්‍යතාව තේරුම් ගත්තේ එය සපුරා ගැනීමට ආචාර්යවරුන් දෙන්නෙක් වෙත යාමට සිදුවේ. දැන් බලන්නකෝ අපි පාලි භාෂාව ඉගෙන ගන්න එක ගුරුවරයෙක් ළඟ පිරිවෙනේ ඉඳගෙන. නමුත් සරණංකර හාමුදුරන්ට දෙන්නෙක් ළඟට යන්න වෙනවා. ඒතකොට දැන් තමන්ගේ ගුරුවරයාත් මේ වෙනකොට නැති වෙලා. ඒ වගේම තමයි උන්වහන්සේ තේරුම් ගත්තා මේ ධර්මයේ හුඟක් අය දන්නේ නැහැ. ඉන්න ගණින් වහන්සේලා මේ ධර්මයේ දන්නේ නැහැ හරියට. විනය දන්නේ නැහැ හරියට. ඒක නිසා ධර්මයේ ඉගෙන ගන්න නම් කරන්න ඕනේ එකම දේ තමයි පාලි භාෂාව ඉගෙන ගන්න. පාලි භාෂාව ඉගෙන ගත්තට පස්සේ මේ ත්‍රිපිටකය කියවල මේක තේරුම් ගන්න පුළුවන් කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන උන්වහන්සේ ඔන්න දැන් ගුරුවරු හොයාගෙන යනවා. එවකට මා කෙහෙල්ලවල බන්ධනාගාරයේ ගතව සිටි ලෙව්කේ දිසාව වෙතින් බාලාවතාරේ නාමකාණ්ඩේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ අපි කතා කරන නාමකාණ්ඩේ ඉගෙන ගත්ත ලෙව්කේ දිසාවේ වෙනකොටත් හිටියේ බන්ධනාගාරගත වෙලා. ඒත් රජතුමාගේ උදහසට ලක් වෙලා බන්ධනාගාරගත වෙලා තමයි මෙයා හිටියේ. ඉතින් බන්ධනාගාරයේ ළඟට ගිහින් තමයි උන්වහන්සේ පාලි නාමකාණ්ඩේ ඉගෙන ගත්තේ. එතකොට ඊළඟට ඉතුරු කොටස උගත්තේ පල්කුඹුරේ පල්කුඹුරේ අත්තදස්සි හිමියන්ගෙන් තමයි ඔන්න පාලි භාෂාව පොත ඉවර කරගත්තේ පාලි භාෂාව තරණය පොත පාලි ඉගෙන ගන්න ඕනේ පාලි අධ්‍යයනය කරන්න ඕනේ කාරණා ටික ඉගෙන ගත්තේ මෙන්න මේ ගුරුවරු දෙන්නක පාලි වාකරණයේ පිළිබඳව ලබාගත් මේ මූලික දැනීම පදනම් කර ගනිමින්
ඒ තව දුරටත් දියුණු කරගෙන සෝසාහිම ධර්ම විනය සාත්‍රය මැනවින් ඉගන්න. අන්න එතකොට ඊළඟ වැදගත් කාර්යය දැන් පාලි ඉගෙන ගත්තා. කවුද පාලි ඉගෙන ගත්ත ගුරුවරු දෙන්න? ලෙව්කේ දිසාව, ඒ වගේම පල්කුඹුරේ අත්තදාසි කියන හාමුදුරන් වහන්සේලාගෙන් පාලි ටික ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමන් වහන්සේම විනය පාත්ම සූත්‍ර ධර්ම විනය ටික අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඔන්නෝමයි උන්වහන්සේගේ මූලික අධ්‍යාපනය. එතකොට ගණිතය විද්‍යාව මේ අපි ඉගෙන ගන්න දේවල් ඉගෙන ගත්තේ නැහැ. උන්වහන්සේ ඉගෙන ගන්න උනේ උන්වහන්සේට පාලි ටිකයි, ඒ වගේම සංස්කෘත ටිකයි, ඒ වගේම පාලි අධ්‍යයනය කරන්න ඕන සූත්‍ර විනය අභිධර්ම කියන මේ කොටස් ටික ත්‍රිපිටකය කියවන්න උන්වහන්සේ ලෑස්ති වුණා. ඊට පස්සේ ඔන්න බලන්න දැන් උන්වහන්සේ තියෙන කරදර. දැන් උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, දැන් දැනුමෙන් පෝෂණය වෙච්ච සාමණේරයන් වහන්සේ නම. තාම සාමණේර. දැන් ඔන්න ඊට පස්සේ උන්වහන්සේ ඉගෙනීම් කටයුතු ඔය විදිහට කරගෙන දැන් උන්වහන්සේ උපසම්පදාව අරගෙන ඉන්න කටයුතු කරන වැඩපිළිවෙල තමයි ඊළඟට තියෙන්නේ. ධර්ම ශාස්ත්‍රයේ ප්‍රගුණ කරමින් යන අතර සරණංකර සාමණේර හිමි රට පුරා වෙනත් සිල්වත් සාමණේර හිමිවරු සමග සම්බන්ධතා වැඩි දියුණු කරගත්තා. අන්න වැදගත් කාරණා. උන්වහන්සේ ඉගෙන ගන්න ගමන් මොකද කළේ? රට පුරාම ඉන්න තවත් සිල්වත් හාමුදුරුවෝ ඉන්නවනේ. හැබැයි ඔක්කොම සාමණේරවරු. උපසම්පදා කිසි කෙනෙක් නැහැ මේ වෙනකොට ලංකාවේ. ඒක මතක තියාගන්න. මේ සාමණේර හාමුදුරුවෝ ඔයා ගත්ත තවත් සිල්වත් සිල් පුරන්න කැමති අය ගණින්නාංශේලාට නැතුව ඒ පැත්තට වැටෙන්නේ නැතුව නැත්තම් අපි කවුරුත් කැමති වෙන්නේ වැරදි පැත්තට නම් හොඳට ඉන්න පුළුවන් නะ කොහොමද කාල බීලා හොඳට ඉන්න පුළුවන් නම් දනෝන කෙනෙක් එහෙම තියාගෙන ඒක හොඳයිනේ කියලා ඒ පැත්ත අනුමත කරනවනේ එහෙම අනුමත කරන්නේ නැති පිටිස හොයාගත්තා හොයාගත්තට පස්සේ ඒ අය ඔක්කොම එකතු වෙලා ධර්ම සාකච්ඡා ධර්මයේ ඉගෙන ගන්න කටයුතු කළා අවසානයේ මොකද වුනේ උන්වහන්සේලාට නමක් පටබැඳුනා සිල්වත් සමාගම කියලා එහෙම නැත්තම් තව නමක් තිබ්බා මේ සරණංකර සමාගම කියලා වැලිවිට සමාගම කියලා නමක් පටබැඳුනා සිල්වත් සමාගම වැලිවිට සමාගම මේ විදිහේ නම් පටබැඳෙන්න පටන් ගත්තා මේ ගණින්වහන්සේලා තමයි මේක කරන්න ගත්තේ ඉතින් ගණින්වහන්සේලා මේ කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔන්න දැන් ප්‍රශ්නයක් එන්න පටන් ගත්තා ඒක තමයි අපිට තව විනාඩියකින් මේක කට් වෙනවා එතකොට වහන්සේලා ආයි ටක් ගාලා මේකට ලොග් වෙන්න අපි ඊට පස්සේ මේ සාකච්ඡාව අරගෙන යන් ඔන්න දැන් අපිට මතකයි සිල්වත් සමාගම ආරම්භ වෙනවා මේක සිල්වත් සමාගම කියලා නම් පටබඳින්න පටන් ගන්නෙත් ගණින් වහන්සේලා. ඉතින් සරණංකර හාමුදුරුවෝ මොකද කරන්නේ? යනවා සිල්වත් සමාගම කියලාම නමක් හදා ගන්නවා. ඇත්තටම උන්වහන්සේලා සිල්වත්නේ. ඇත්තටම ඒ සිල්වත් හාමුදුරුවෝ එකට එකතු වුණා. ගණින් වහන්සේලාට විරුද්ධ, ඒ කියන්නේ ගහ ගන්න මරා ගන්න කියේ නෑ. විරුද්ධයි කියලා කියන්නේ උන්වහන්සේලා කරන ගණින් වහන්සේලාගේ කටයුතු වලට එකඟ නැති. ඇත්ත හාමුදුරුවෝ කවුද? බුදුහාම එහෙමයි අපේ හඳුනි. එතකොට මෙන්න මේක තමයි හරි. පුතේ මෙන්න මේක තමයි සංඝරාජ්‍ය සාදු චරිතය. මේ ආන්දරුවන්ගේ පොත. මේ ආන්දරුවන්ගේ චරිතය අධ්‍යයනය කරලා සංඝරාජ්‍ය සාදු චරිතයේ කෘතියේ කර්තෘවන්නේ මෙන්න මේ මහනුවර යුගයේදී රචනා කරපු මේ පිටු 54ක වගේ පොතක් තමයි තියෙන්නේ. එතකොට මේකෙන් උන්වහන්සේගේ චරිතය අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මේ මම මේ පොත නිකන් පෙන්වෙයි අන්තියටම දාලා තියෙන්නේ. අපි කතා කර කර හිටියේ මෙන්න මෙතන ප්‍රශ්නේ. එතකොට අවසානයේදී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහතුමා සරණංකර හාමුදුරුවෝ ගෙන්නුවා. ගෙන්නලා ඇහුවා ඔබ වහන්සේ මේක දාන්නේ නැද්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ එක නිහඬ වෙලා හිටියා. ඊට පස්සේ ඇහුවා එහෙනම් ඔබ වහන්සේ මේක දැනගෙන ඇයි දැනගෙන දැනගත්ත නම් ඇයි මට නොකිව්වේ කියලා. ඊට පස්සේ කිව්වා ඔබතුමාට කිව්වා නම් රජතුමාට කිව්වා නම් ඔබතුමා මේකට පෙර කී දෙනෙක් මරණයට පත් කරනවද කියලා. එතකොට රජතුමා ආයිත් ඇහුවා එහෙනම් ඔබ වහන්සේට මම් මැරුණට කමක් නැද්ද කියලා. දැන් ඔබ වහන්සේ මට මේ කිව්වේ නැත්තේ මං අනිත් අය මරණේ සානේ. දැන් මම මේ වලේ වැටලා මැරුණා නම් කමක් නැද්ද කියලා. ඒලා සරණංකර හාමුදුරුවෝගේ නියපොත්ත මේ නිය මලක් ගැලවිලා නරක් වෙලා ඒකේ පණුව වගේක් වහලා තිබ්බා. ඉතින් සරණංකර හාමුදුරුවෝ ඒක පෙන්නලා කිව්වා මේ මගේ මේ නිය මලේ ඉන්න මේ පණුව ටිකවත් මං අයින් කරන්නේ නැහැ ඒ අය මැරෙයි කියලා. මේ පණුව අහලා තියෙන එකවත් මං අයින් කරන්නේ නැහැ එහෙම තියෙන්නටනෝ. ඒ මම මේ පණුවෙක්වත් මේ මගේ ශරීරේ වහලා ඉන්න මේ නියමල කුණු වෙලා ඒකේ වහලා ඉන්න පණුවෙක්වත් මරන්න නැති මම ඔබ වහන්සේ ඔබතුමාව මරන්න මේම කරයිද කියලා. නමුත් ඒක හරි ගියේ නැහැ. ඒක නිසා අවසානයේ සිද්ධ වුණේ සරණංකර හාමුදුරුව පිටු වහල් කළා. කොහෙටද පිටු වහල් කළේ? ලග්ගල ප්‍රදේශයට පිටු වහල් කළා.
එතකොට ආයිත් මේ නුවරට එන්න බෑ. ලග්ගල එක තැනක පිටුවහල් කරලා ඒ ප්‍රදේශي තමයි ඉන්න පුළුවන්. ඔය විදිහේ සරණංකර හාමුදුරන්ට මහා අකරතැබ්බ ගොඩක් සිද්ධ වුණා. උන්වහන්සේ ලග්ගල වැඩ සිටින කාලය තුර බාර්තේන් පැමිණි. මේකත් හරි විශේෂ කතාවක්. බාර්තේන් පැමිණි බමුණෙකු ශ්ලෝකයක් විසඳා ගැනීමට රජුට වමනා වූ අතර එකල වැඩ වුණ ගණින්නාන්සේලා ඊට අපෝසත් වූ. අවසානයේ විසඳාලුවේ සරණංකර සාමණේරේ හිමියන්. ඒ හේතුවෙන් රජුගේ ප්‍රසාදය නැවත දිනා ගැනීමට උන්වහන්සේ සමත් වී. පසු උන්වහන්සේගේ උපක්‍රමයෙන් මහනුවර ඇම්බැක්කේ නියම කන්ද පිරිවෙන පිහිටුවු. මේ කතාවත් මෙහෙමයි වෙන්නේ. දැන් ඔන්න අපේ සරණංකර හාමුදුරු ලග්ගල ප්‍රදේශයට යවලා පිටුවහල් කරලා තියෙනවා. දැන් රාජසභාවට ආව ඉන්දියාවෙන් බම්මේ. දැන් ඉන්දියාවේ අය සංස්කෘතනේ දන්නේ. ඉතින් මේ බම්මුණා සංස්කෘතෙන් ශ්ලෝකයක් ඇහුවා. දැන් රාජසභාවේ ගණින්නාන්සේලාත් ඉන්නවා. එයා වටාපතේ මූණ වහගත්තා. කිසිම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ විසඳන්න. අවසානයේ මතක් වුණ සරණංකර හාමුදුරුවෝ. ඊට පස්සේ සරණංකර හාමුදුරුවෝ ආයි ලග්ගල ප්‍රදේශයට යවලා සේනාව එක්කන් ආවා රාජසභාවට. එක්කන් ඇවිල්ලා මේ බම්බුණා ගෙන් ශ්ලෝකය කිව්වට පස්සේ උන්වහන්සේ මේ ශ්ලෝකේ විසඳුවා. මේක අහලා එතුමා පැහැදුනායි සරණංකර හාමුදුරුවන්ට. ඉතින් මේ වගේ පඬිවරයෙක් නේද මම මේ ලග්ගලට හිර කරලා තියෙන්නේ කියලා හිතෙන්නේ නැති රජතුමාට. ඉතින් පැහැදිලා ඉවරලා උන්වහන්සේ මේ ප්‍රදේශයේ නැවත ඔන්න තියාගත්ත කියලා කියනවා. මෙතන විශේෂ සිදුවීම තමයි. ඉතින් රජතුමා ඊට පස්සේ මේ ආපු පඬිවරයා කවුද කියලා බලන්න. ඉතින් ශ්ලෝක විසඳුවට පස්සේ පඬිවරයා ගියා රාජමාලිගාව පිටක් වෙලා. ඊට පස්සේ තමයි රජතුමාට මතක් වුණේ කවුද බලන්නේ මේ පඬිවරයා කියලා බලන්න ඕනේ කියලා සේනාව යවුවා. ආයි පඬිවරයා හොයාගෙන ඉන්න. නමුත් රජවාසලෙන් පිටත් වුණාට පස්සේ ඒ පඬිවරයා ගියපු තැනක් හොයාගන්න බෑ කියලා සඳහන් වෙනවා. කොහෙට ගියාද කියලා නෑ. එතකොට මූලාශ්‍රවල සහ ජනප්‍රවාදී පවතින දෙවි කෙනෙක් උන්වහන්සේ ලග්ගලින් මේ ප්‍රදේශයට නැත්තම් මේ ශාසනයට වෙන්න තියෙන සේවා උන්වහන්සේගෙන් ලග්ගල ප්‍රදේශය හිල කළ තිබ්බොත් වෙන්නේ නැති නිසා උන්වහන්සේ මේ ප්‍රදේශයට නැවත නුවර ප්‍රදේශයට නැවත ගන්න ඕන නිසා දෙවි කෙනෙක් මේ බමුණු වෙස්යෙන් ඇවිල්ලා මෙහෙම කරාද කියලා ජනප්‍රවාදයේ තියෙනවා. මේ බමුණ රාජවාසලෙන් එළියට ගියාට පස්සේ ගිහිපු තැනක් හොයාගන්න බැරි වෙලා තියෙන සේනාවට. එතකොට ඔන්න ඔය ටික තමයි මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලේ වෙන විශේෂ සිදුවීම් ටික. සරණංකර හාමුදුරුවන්ට රජවරු 3 දිනෙට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න අපි රජවරු 3 දිනා ගැන කතා කරමු. හරි. ඔන්න අපි කතා කරන රජවරු 3 දිනා. මේ රජවරු 3 දිනාගේම කාලේ සරණංකර හාමුදුරුවෝ ජීවත් වෙනවා. අපි දැන් මුලින් කතා කළේ මෙන්න මේ රජතුමා ගැන. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා කාල තමයි අර සිද්ධි දෙකම උනේ. කීපෙම උනේ මේ රජතුමාගේ කාලේ. ඊට පස්සේ අපි කතා කරන්න සිද්ධ වෙනවා ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ කාලේ. දැන් ඔන්න මේ කාලේ වෙන විට රජවරු දැන් හාමුදුරුවොත් එක්ක බොහොම හිතවත් භාවයට පත් වෙගෙන ඉන්නේ. නමුත් හාමුදුරුවන්ට ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා හාමුදුරුවෝ මොකද කරන්නේ? මෙම රජුන්ගේ සහයෙන් බුරුමේ හා සීමේන රටවලින් උපසම්පදා භික්ෂුන් වහන්සේලා. මෙතන අපිට විශේෂ කාරණාවක් මතක් කරන්න බැරි වුණා. මෙන්න මේක. ඊට පස්සේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා උන්වහන්සේට පැහැදිලා උන්වහන්සේට මොනවද ඕනි කියලා අහනවා. ඒ වෙලාවේ හාමුදුරුව කියන මට මුකුත් එපා, මට ඕනේ අපේ මේ හාමුදුරුවන්ට උගන්වන්න පිරිවෙනක් හදාගන්න. මට එහෙම තැනක් දෙන්න, පන්සලක් දෙන්න කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි මෙන්න මේ නියම කන්ද පිරිවෙන දෙන්නේ. නියම කන්ද පිරිවෙන හදාගන්න මහනුවර ඇම්බැක්කේ නියම කන්ද පිරිවෙන හදාගන්නවා හාමුදුරුවෝ. ඔන්න දැන් හාමුදුරුවෝ දැන් සාම සාමණේරයන් වහන්සේ නම. නමුත් දැන උගත් ප්‍රඥාවන්ත ධර්මදර විනයදර තෙරුන් වහන්සේ නමක් බවට පත්ලායි. උන්වහන්සේ මෙන්න නියම කන්ද පිරිවෙන හදලා මෙතන උගන්වනවා තව සාමණේරයන් වහන්සේලාට කොහොමද පිණ්ඩපාතය යන්නේ. පිණ්ඩපාතේ වඩින විදියවත් ඒ කාලේ දන්නේ නැහැ මිනිස්සු. පිණ්ඩපාතේ වැඩිය මොනවද කරන්න ඕනේ කියලාවත් දන්නේ නැහැ. අවසානයේ හාමුදුරු පිණ්ඩපාතෙන් විතරමයි යපෙන්නේ. කිසිම දානයක් බාරගත්තේ නැහැ. හැමදාම පිණ්ඩපාතය යනවා. උදේ දානට දවල් දානට පිණ්ඩපාතේ වැඩි. ওই විදියට තමයි මිනිස්සු පුරුදු කරේ. ওই විදියටම තමයි මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති කළේ. ඒ වගේ පුදුම වෙහසක් ගත්තා නැතුව පන්සලට වෙලා මිනිසු දෙන දෙයක් වළඳලා හිටියේ නැහැ. මේක පුරුදු කළා. සාසන චර්යාවන් පුරුදු කළා. මිනිසු කිසිම දෙයක් දන්නේ නැහැ. පසක පිළිලා වඳින විදිය දන්නේ නැහැ. මේ විදිහේ මහා අර්බුදකාරී තත්වයක් ඔන්න හාමුදුරුවෝ දැන් ඩිංග ලිහාගෙන යනවා. ඊට පස්සේ අපි මේ රජවරු ගැන කතා කරමු. මේ විජය රාජසිංහ රජතුමා මෙන්න කීර්තිසිහ රාජසිංහ රජතුමා. මේ රජතුමා කාලේ තමයි අපිට උපසම්පදාවල් ගේන්න පුළුවන් වෙන්නේ. අපි විස්තර ඊළඟට බලමු. ඔන්න. දැන් දෙවනි රජතුමා කාලේ ආව රජතුමා මරණයට පත් වෙනවා. ඔන්න දෙවනි රජතුමා පත් වෙනවා. මේ රජතුමා කාලේ උත්සාහ කළා කොහොම හරි උපසම්පදාව මේ ලංකාවට අරගෙන එන්න. එහෙම උත්සාහ කරපු පළවෙනි ප්‍රයත්නය තමයි මෙන්න මේක. පළමුව ඕලන්ද නැව්පතියෙකුගේ නැවක් මගින් මේ සඳහා සියම් රාජ්‍යයට සියමයට තමයි යන්නේ.
නියෝජිත පිරිසක් යවන්නට 1747 දී උත්සාහ දැරුවා. එම නැව මුහුදුපත් වීමෙන් එය ව්‍යර්ථ වුණා. ඔන්න උපසම්පදා වරගෙන එන්න ගිය පළවෙනි උත්සාහය නැති වෙලා ගියා. නැව මුහුදුපත් වුණා. නැවේ හිටපු බොහෝ පිරිසක් මරණයටපත් වුණා. බොහෝ පිරිසක් ජීවිතේ බේරගත්තා. ඔන්න පළවෙනි වැඩේ පළවෙනි උපසම්පදා වරගෙන එන්න යන පළවෙනි ප්‍රයත්නය මෙන්න මේ විදිහට තමයි ව්‍යර්ථ වුණේ. ඒ තමයි ශ්‍රී විජය රාජසිංහ රජතුමා කාලේ. බොහෝ දෙනාගේ ජීවිත ජීවිතක්ෂයටපත් වුණත් කිහිප දෙනෙක් ජීවිතේ ගලව ගත්තා. ඊට පස්සේ ඔන්න දෙවනි පාරටත් ඒ පාරත් යවන්නේ මේ රජතුමාගේ කාලෙම. ඒක තමයි විශේෂ. දෙවනි පාරත් ආම්දුරු උත්සාහ කරන වෙලේ ආම්දුරු අත්හැරියේ නැහැ. රජතුමා හිතුවා කරගෙන රජතුමා ඉල්ලන්නේ මොනවද? රජතුමා ආම්දුරුවන්ට මොනවද දෙන්න කැමති වෙන්නේ? ඒ වෙලාවට ආම්දුරු මොනවද ඉල්ලන්නේ? මෙන්න මේක තමයි ඉල්ලන්නේ ආම්දුරු. ආම්දුරු ඉල්ලන්නේ අපිට උපසම්පදාව අරගෙන දෙන්න. උපසම්පදාව ගෙනත් දෙන්න. ඊට පස්සේ දෙවනි පාරටත් හාමුදුරු මොකද කරන්නේ දෙවන වරටත් ඕලන්ද ආණ්ඩුකාරයාගේ එතුමක් ලබාගෙන 1745 දී පිටත් වූ දෙවන නියෝජිත පිරිසද සියම් දේශී එහෙම නැත්නම් දැන් අපි කියන්නේ තායිලන්තේ කියලා තායිලන්තයෙන් තමයි ඔන්න උපසම්පදාව ගේන්නේ වෙත ළඟාව සියම් රජතුමාට සිය අවශ්‍යතාවය දැන්නුවා ඔන්න බලන්න වෙන අවාසනාවන්ත සිදුවීම ඊට පස්සේ දැන් සියවෙට ගියා දෙවනි නැව කොහොම හරි සාර්ථකව 1745 දී සියම් රටට ගියා. ගිහිල්ලා රජතුමාගේ ළඟටත් ගියා. අනේ රජතුමාගේ ළඟට ගියාට පස්සේ මොකද වෙන්නේ? ආරංචියක් එනවා. ශ්‍රී විජේ රාජසිංහ රජු අභාවයට පත් වුණා. අපේ රටේ රජතුමා මේ රජතුමා මරණයට පත් වුණා. අපේ නැව 1745 නැව තායිලන්තයට ගිහිල්ලා රජතුමාත් බහැදැක්කට පස්සේ රජතුමාට කාරණාව කිව්වට පස්සේ ආරංචියක් ආවා. ලංකාවේ රජතුමා මරණයටපත් වුණා. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ බලන්න වෙනදී අලුතින්පත් වෙන රජු කෙබඳු කෙනෙක්දයි නොදැන සියම් රජතුමා කැමති වුණේ නැහැ හාමුදුරුවෝ ඉවත්. මොකද වුනේ? සියම් රජතුමා සියම් රටේ රජතුමා හරි බෞද්ධ රජ කෙනෙක්. එයා කැමති වුණේ නැහැ. එයා කිව්වා අපේ හාමුදුරුව අපිට එවන්න බෑ. මොකද අපි දන්නේ නැහැ ඊළඟටපත් වෙන්නේ ඔයාලගේ ලංකාවේ මොන රජුරුවද කියලා. ඒ රජුරුවෝ හාමුදුරුවන්ට කොහොමද සලකන්නේ? බුදුදහමට කොහොමද සලකන්නේ කියලා අපි දන්නේ. ඒක නිසා මට බෑ කිව්වා මගේ රටේ හාමුදුරු දෙන්න. ඔන්න දෙවනි පාරත් අපිට උපසම්පදාව අරගන්න බැරි වෙනවා. ඒක හේතුව තමයි අපේ රටේ හිටපු ශ්‍රී විජය රාජසිංහ රජතුමා බුදුදහමට ලැබී එතුමා ගැන මේ තායි රජතුමා දන්නවා. ඒක නිසා තමයි හාමුදුරු දෙන්න කැමති වුණේ. නමුත් එතුමා මිය ගියානේ. අභාප්‍රාප්ත වුණ නිසා තායි රජතුමා කිව්වා අපිට හාමුදුරු දෙන්න බෑ. එතකොට ඒ රටේ රජ වුණත් හාමුදුරුවන්ට හරි ආදරේ කිව්වා අපේ හාමුදුරට කරදරයක් කරොත් ඒක වෙන්න දෙන්න බෑනේ ඒක නිසා අපිට ඔයාලගේ රටේ රජතුමා මිය ගිය නිසා අපේ හාමුදුරුව අපි වන්නේ නැහැ කියලා ඔන්න දෙවනි පාරත් උපසම්පදාව අපිට හිමුණා බලමු අපි කාගේ කාලෙද කියලා ගන්න ඔන්න කීර්තිසී රජතුමා ඊට පස්සේ රාජ්‍යත්‍රිපත් හැබැයි මේ වෙනකොට තාම සරණං කර හාමුදුරුව මේ වැඩේ අත්හැරලා නැහැ දිගටම මේ වෙනුවෙන් සටන් කරනවා මේ වෙනුවෙන් කැප වෙනවා තුන්වන වරටත් ඔන්න අපි එතකොට මතක තියාගන්න දූතයන් තුන් පාරක් යවුවා පළවෙනි පාර මුහුදුපත් වුණා දෙවෙනි පාර අපේ රජතුමා මෙහෙ මිය ගිය නිසා තායිලන්තේ රජතුමා කිව්වා අපිට හාමුදුරුව දෙන්න බෑ එයා එයාගේ හාම් අපි අපේ හාමුදුරට ආදරෙයි ඒක නිසා අපිට දෙන්න බෑ අපේ හාමුදුරලා වගකීමක් නැතුව ලංකාවට ගියාට පස්සේ අපේ හාමුදුරට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ කියලා ඒ රජතුමා හාමුදුරුව දුන්නේ නැහැ දැන් මේ තුන්වෙනි පාර තුන්වෙනි වරට දූත පිරිස සියමේට යවන්නට සරණං කර වහන්සේ සමත් වුණා. ඔන්න ඒ තුන්වෙනි පාර යන්නේ 1757 ජූලි මාසේ මහනුවරෙන් පිටත් වුණු සිංහල දූත පිරිස ත්‍රිකුණාමලයේ වරාය. නැව් නැගල සියම් දේශයට ළඟා වුණා. කීර්තිසී රාජසිංහ රජුගේ ඉල්ලීම පිළිගත් සියම් දේශයේ රජු. අපේ ලංකාවේ රජතුමා මේ එයාගේ ඉල්ලීම පිළිගත්ත සියම් දේශයේ රජු උපසම්පදාවට අවශ්‍ය කරන හාමුදුරුවන් වහන්සේලා විනයදර භික්ෂුන් වහන්සේලා 18 නමක් ආන්න මතක තියාගන්න 18 නමක් සහ සාමණේරයන් වහන්සේලා 7 නමක් අපිට එව්වා. එතකොට 18 නමකුයි 7 නමකුයි උපසම්පදා හාමුදුරුවෝ 18යි සාමණේරයන් වහන්සේලා 7 නමයි. පිරිසේ නායකත්වයේ ගත්තේ උපාලි ස්වාමින් වහන්සේ. උපාලි ස්වාමින් වහන්සේ තමයි ප්‍රධානත්වයේ ගත්තේ. එතකොට උපාලි හාමුදුරුවෝ තමයි අපිට උපසම්පදාව ලබා දෙන්නේ. ඔන්න එතකොට අපිට ඔන්න උපසම්පදාව ඔන්න අපිට හම්බුණා. ඒ හම්බුනේ කාගේ කාලෙද?
කීර්ති සීරාජ සිංහ රජතුමාගේ කාලේ. ඔන්න මතක තියාගන්න රජවරු තුන්දෙනෙක්ගේ කාලේ සරණංකර හාමුදුරුවෝ හිටියා. තුන් පාරක් උපසම්පදාව ගන්න උත්සාහ කළා. ඒ තුන්වෙනි පාර තමයි උපසම්පදාව ලබා ගන්න පුළුවන් උනේ. එක පාරක් නැව මුහුදුපත් වුණා. තව පාරක් රජතුමා මිය ගියා. තුන්වෙනි පාර කීර්ති සීරාජ සිංහ රජතුමා කාලේ උපසම්පදාව ලබා ගත්තා. ඔන්න ඊට පස්සේ ලංකාවට අර හාමුදුරුවෝ වැඩම කළා උපසම්පදා විනය කර්මය කළා. උපසම්පදා විනය කර්මය සිද්ධ වෙන්නේ 1753 ජූලි 15 වෙනි දිනට යෙදුණු ඇසළ පුර පසළොස්වක පොහොය දවසේ. මම දීපු කෙටි ප්‍රශ්නවල මේක තියෙනවා මේක පාඩම් කරගන්න මේවා කෙටි ප්‍රශ්නවලට අහනවා. මහනුවර මල්වතු මහා විහාරයේ විසුංගාම සීමාවේ ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරනවා. සියම් රටේ උපාලි මහරහතන් උපාලි තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයේ කීර්ති සී රජතුමාගේ පූර්ණ අනුග්‍රහය. එතකොට ඔන්න අනුග්‍රහය දැක්වේ අපේ තුන්වෙනි රජතුමා කීර්ති සී රාජසිංහ රජතුමා. මේ උපසම්පදාව සිද්ධ වුණා. මෙහිදී සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු 6 නමක් උපසම්පදා කළා. ඔන්න මතක තියාගන්න 6 නමක් ලංකාවෙන් උපසම්පදා කළා. මේ වර්තමානයේ ශාමෝපාලි, සියං උපාලි, සියන්නිකාය විදිහට ඔන්න ආරම්භ වුණේ ඔන්න සරණංකර හාමුදුරුවෝ විනාපු නිකාය තමයි ඔය දැනටත් තියෙන්නේ. එතකොට සරණංකර හාමුදුරුවෝ තුන්වෙනියට තමයි උපසම්පදා වුණේ. එතකොට උන්වහන්සේට වරුණා Tamanට වඩා වැඩිහිටි ගුරුවරයෙක් අවශ්‍ය නිසා උන්වහන්සේ පළවෙනියෙන් උපසම්පදා වුණේ නැහැ. නමුත් මේ උපසම්පදාව ගේන කාර්ය වෙනුවෙන් උරදීලා කටයුතු කළේ උන්වහන්සේ. එතකොට උපසම්පදාව 1753 ජූලි 15 වෙනිදා ඔන්න ලංකාවේ උපසම්පදාව ස්ථාපිත වෙනවා. බලන්න මේ උපසම්පදා විනය කර්මයේදී සරණංකර හේරණපාණන් වහන්සේට පළමුව උපසම්පදා ලබා ගැනීමට අවස්ථාව තිබුණද? තමන් වහන්සේට ගුරු තන්හිලා සැලකීමට කෙනෙකු සිටින් වැදගත් සලකා වෙනත් නමකට පළමු උපසම්පදාව ලබා දීමට තරම් උන්වහන්සේ නිහතමානීව මේ වන විට 55 වියේ දැන් උන්වහන්සේට අවුරුදු 55යි උපසම්පදා වෙනකොට. හැබැයි උපසම්පදා වෙන්නේ සාමාන්‍ය බුද්ධ නීතිය හැටියට අවුරුදු 20දී. නමුත් ලංකාවේ උපසම්පදාව තිබෙන්නේ නැති නිසා උන්වහන්සේ උපසම්පදා වෙන්නේ අවුරුදු 55ක් ගෙවුනට පස්සේ. ඉපදිලා අවුරුදු 55ක් ගෙවුනට පස්සේ. අවුරුදු 55ක් වයසයි දැන්. උන් අවුරුදු 55ක්. එතකොට උන්වහන්සේ පැවිදි වුණේ අවුරුදු 16දී. අවුරුදු 16දී පැවිදි වෙලා මේ අවුරුදු 55ක් කාලයක්. මේ කාලයක් උන්වහන්සේ මේ සාමාන්‍ය ජීවිතයේම ගත කළා. අවුරුදු 55දී තමයි පළවෙනි පාර උපසම්පදා ගෙනුමට උපසම්පදාවේ උපසම්පදාවුන්නේ නැහැ නේද හඳුරු සරණ කරාමු. අට්ටිය මේ උපසම්පදා වෙන්න දෙන්න ඕනි කියලා. ඔව්. ඒ අපි පළවෙනි පාර උනේ නැහැ නේද හඳුරුනේ. නැහැ නේද. මේ උපසම්පදායෙම වුණා උන්වහන්සේ තමයි තුන්වෙනියට උපසම්පදා වුණේ. උන්වහන්සේට වඩා වැඩිමල් තව ඉන්නවද? ඒක ලංකාවට ගෙනාපු මේ උපසම්පදාවේදී උන්වහන්සේට වඩා වැඩිමල් උපසම්පදා අහන්නලා ඉන්නවද එනමක් විතර. එතකොට උන්වහන්සේ මේ උපසම්පදාවර මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට අවුරුදු 55දී තමයි උන්වහන්සේ වෙන උපසම්පදා වෙන්නේ. ඒ තරම් වයසක්. ඒ තරම් එතකොට හඳුරන්නේ යත් මහණ වෙලා හිටියේ නෑ නේද? මේ උපසම්පදා වෙලා හිටියේ නෑනේ. එතනින් නේද යත් උපසම්පදා වුණේ? ඔව් ඔව්. වැලිවිට මේ සරණංකර හාමුදුරු එතන තමයි පුසා. තාම සාමනීර අවුරුදු 55ක් යනකම් සාමනීර හාමුදුරු. මුළු ලංකාවේම ඉන්නේ සාමනීර හාමුදුරු. ඇයි ලංකාවේ උපසම්පදා විනය කර්මයක් කරන්න අවම වශයෙන් උපසම්පදා අහන්න හතර නමක් ඉන්න ඕනේ. උපසම්පදා අහන්න හතර නමක්වත් හොයාගන්න නැති වෙලා තිබ්බ කාලයක් තමයි මේ ලංකාවේ. කිසිම නිකායක් තිබ්බ නැති කාලයක්. උපසම්පදා හාමුදුරු කවුරුත් නැහැ. ඔක්කොම සාමනීරවලු. ප්‍රධානම වෙන්නේ අනිත් බහුතරයක් මේ කවුද ගණින්නාන්සිලා. ඒ අය අඹුදරුවන් පෝෂණය කරනවා. විහෙර විහාරවල ඉන්නේ. උදේට වෙලේ ගිහිල්ලා ආපසුට වෙලේ ගිහිල්ලා ඔය බුද්ධ පූජා මා කර තියාගෙන එමින් ඉන්නවා. පමණක් වෙලාවට පොත්පත් ආරක්ෂා කරගෙන උන්වහන්සේලාගිනුත් සේවයක් වුණා නෑ කියන්නත් බෑ විනාශයකුත් වුණා සාසනයට. එතකොට උන්වහන්සේලා මේ අපේ සරණංකර හාමුදුරුවන්ට වගේ සිල් පුරාණ දුන්නෙත් නෑ. ඇයි උන්වහන්සේලාට තියෙන ලාභ ප්‍රයෝජන ඒ දේවල් නැති වෙනවනේ. උන්වහන්සේලා කියන්නේ සාසන භ්‍රමචාරියාව හැසිරෙන විදිය. සිල් ආරක්ෂා කරන විදිය. පින්ඩ පාත යන විදිය. මිනිස්සුන්ට බණ කියන විදිය. එයා එහෙම දේවල් කරේ නෑ. එයාගේ ගිහි ජීවිතයක් වගේ නිකම් පන්සල් කියලා පවුල් පන්සල් වලින් කටයුතු කළා. අන්න ඒක නිසා තමයි එතන අර්බුදේ මතු වුණේ. ඉතින් ඔන්න වැලවිට හාමුදුරුවෝ කොහොම හරි 1753 ජූලි 15 වෙනිදා ඇසළ පොහොය දවසේ උපසම්පදාව සිද්ධ කළා මල්වතු මහා විහාරයේ.
එතකොට ඔන්න නැවත සාසනික පුරා ජීවනයක් ඇති වෙනවා දැන් ලංකාවේ උපසම්පදාව තියෙනවා ඊට පස්සේ ආයෙත් අපිට උපසම්පදාව තිබ්බට එහෙම ආයෙත් උපසම්පදා කරන්න බෑ තව ඒ හාමුදුරලා ඉන්නෝ තව ටික කාලයක් උන්වහන්සේලා මෙහි හිටියා ඒ වගේම තමයි සීමා මාලක පනවා ගත්තා සීමාවල් තියෙන්නේ නැහැ විනය කර්ම කරන්න අවශ්‍ය කරන සීමා මාලක සකස් කළා මේ සාසනික දේවල් බොහෝමයක් සිද්ධ වුණා අපි මේ පහවසරට අදාළ කාරණා ටික විතරක් සංක්ෂිප්තව කතා කරන නිසා තමයි අපිට මේක අඩුවෙන් කතා කරන්න වෙන්නේ හරි ඊට පස්සේ බලන්නකෝ උපසම්පදාවටපත් සරණං කර හිමි ලක්දිව සංඝ රාජ ධූරයටපත් කළ බව දන්වමින් කීර්තිසී රාජසිංහ රජතුමා අපි මේ කතා කරන තුන්වෙනි රජතුමා ඒ කියන්නේ උපසම්පදාව ගෙනාපු රජතුමා ඉතින් අවසානයේදී එතුමාම අපේ සංඝ රාජ හාමුදුරන්ට වොන්න සංඝ රාජ පදවිය දෙනවා ඒ පදවිය සංකේතවත් කරමින් විජිනිපත පිළිගන්වන ලදී සංඝ රාජ පදවියෙන් පූජිත වැලිවිට අසරණ සරණ සරණං කර සංඝ රාජ හිමියෝ ඔයාලා දැකලත් ඇති පොටෝ එකේ මේ තියෙන විජිනිපත පූජා කරනවා මේ රජතුමා සංඝරාජ හාමුදුරුවන්ට. ඒ කියන්නේ අපේ ලංකාවේ එතකොට සංඝරාජ තනතුරක් ඉස්සර තිබ්බ රජකාර. ඒ කියන්නේ මුන්වහන්සේ තමයි මුළු ලංකාවටම සංඝයා වහන්සේගේ රජුරු සාමාන්‍ය අර්ථයෙන් කිව්වොත්. දැන් එහෙම නැහැනේ. දැන් අපිට මහා නායක තනතුරු එහෙමනේ තියෙන්නේ. එතකොට දැන් සංඝරාජ පදවියක් පූජා කළා. එතකොට තායිලන්තයේ වගේ නම් තාමත් සංඝරාජ හාමුදුරුවෝ ඉන්නවා. සංඝරාජ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. එතකොට අපි ඔන්න හාමුදුරුවන්ගේ කතාන්දරයේ මේ වෙනකන් කීවා ඊට පස්සේ හාමුදුරුවෝ බලන්න උඩඟුනෝ මහන උඩඟුනෝ මහන උඩඟුනෝ මහන කියලා තල්පතක ලියාගෙන තමන්ගේ කාමරේ ගහගත්ත කියලා සඳහන් වෙනවා. ඇයි මේ වගේ තනතුරු තානාන්තර ලැබුණා කියලා දැන් උන්වහන්සේ සංඝරාජ ලේසි නෑ මුළු ලංකා රජ කියන එකේම අනිත් පැත්ත සංඝයා වහන්සේලාගේ රජු සංඝරාජ පදවිය. එතකොට මේ වගේ එකක් ලැබුණට පස්සේ උඩඟු වෙන්න තිය දැන් අපි උදාහරණයක් පුතජනයන් විදිහට අපිට ලැබෙන දේවල් වලට අපි උඩඟු වෙනවා සාමාන්‍යයෙන් ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසාම උන්වහන්සේ මෙන්න මේක කාමරේ ගහගත්ත උඩඟු නොමහන උඩඟු වෙන්න එපා ඉදිමෙන්න එපා ඔක ලැබුණා කියලා මේ තනතුරු ලැබුණා කියලා. එතකොට අන්න ඒක විශේෂ දෙයක් උන්වහන්සේගේ ජීවිතේ කැපී පෙනෙන කොයි වෙලාවකවත් උඩඟු වෙලා දැන් මම තමයි හැමදේම කළේ මම තමයි මේ ලංකාවට උපසම්පදාව ගෙනාවේ මම නැත්තම් මේ කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. එහෙම කියලා අර පම්පෝරි ගන්න එක මේ මුඩඟු වෙන එක උන්වහන්සේ ළඟ තිබ්බේ නැහැ. ඒකට ඒක උන්වහන්සේගේ ජීවිතයේ තියෙන විශේෂ සිද්ධියක්. හරි. එතකොට අපි මේ ටිකත් බලමු පරිහානිකර තත්ත්වයටපත් වූ ධර්ම ශාස්ත්‍රය හා සාසනික කටයුතු නගා සිටීමට නොපැකිලිව ක්‍රියා කළ ක්‍රියාමාර්ග කීපයක් ඔස්සේ ඒවා ව්‍යාප්ත කළා. ඔය දැන් අපි උන්වහන්සේගේ චරිත කතාව කතා කළා මේ උන්වහන්සේගේ චරිත කතාවෙන් අපිට ගන්න තියෙන දේවල් උන්වහන්සේ කොහොමද මේ ව්‍යායාමයේ කළේ එකක් තමයි ග්‍රන්ථකරණයේ ලියනවා නිකන් හිටියේ නැහැ උන්වහන්සේ හිරේ ඉන්න වෙලාවටවල එහෙම නැත්නම් හිර කළා තියෙන වෙලාවලත් පොත්පත් ලියුවා පොත්පත් කියෙව්වා විද්‍යාපීඨ ශාස්ත්‍රාර ආරම්භ කළා පිරිවෙන් ආරම්භ කළා විද්වත් ගිහි පැවිදි පරපුරක් බිහි කළා පැරණි පොත්පත් ලියන්නන් ලවා පිටපත් කළා මේ උන්වහන්සේ කරපු දේවල් දැන් ඊට පස්සේ කතා කරන්නේ ඒකේ විස්තරාත්මක ටික. මේ තියෙන්නේ සංඝරාජ හිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය ගන්ත. මුනිගුණ අලංකාරය, අභිසම්බෝධි අලංකාරය, සාරාර්ථ සංග්‍රහය, රතන සූත්‍ර ප්‍රණාම ගාථා සන්නේ, බේසජ්ජ මංජුසා, බෙහෙත් පිළිබඳව සඳහන් වෙන සතර බරවර සන්නේ, මහා බෝධි සන්නේ, රූපමාල. මේවා මහා ගැඹුරු පොත්. ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනකොට දාම් කාරණා රසක් ඉගෙන ගන්න තියෙන වටිනා කියන පොත් උන්වහන්සේ සංග්‍රහ කළා ඒ කාලේ හැටියට. එතකොට මේ තමයි උන්වහන්සේගේ පොත් මේවා පාඩම් කරගන්න ඕනේ මතකයි නේද මේකේ ඔන්න අපි දැන් කෙටි ප්‍රශ්නෙට යන්න tag ගාලා අපිට අදහසක් ගන්න මේ තියෙන්නේ වැලිවිට අසරණ සරණ සරණං කර සංඝරාජ හිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථයට අයත් නොවන්නේ මොකක්ද සද්ධර්ම ලංකාරේ අන්න සද්ධර්ම ලංකාරේ හරි ඔය තියෙන්නේ හොඳයි නේ එහෙනම් ඉතින් අපිට විභාගයේ ධර්මසේනා වඳුර සද්ධර්ම ලංකාරේ අන්න හරි එතකොට මේ ටික අපිට වන්නෝ විදිහට පාඩම් කරගත්තට පස්සේ උන්වහන්සේගේ පොත් ටික තියෙනවා අපිට අර විදිහේ වෙනස් පොතක් දීපු ගමන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒක නිසා මේ පොත් ටික පාඩම් කරගන්න එකත් ඉතාම වැදගත් ඊට පස්සේ අහන්න පුළුවන් මෙන්න මේ පිරිවෙන් ටිකත් අහන්න පුළුවන් මේ දින සංඝරාජ හිමියන්ගේ මේ පුරෝගාමිත්වයෙන් ආරම්භු විද්‍යාපීඨය නැත්නම් පිරිවෙන් නියම කන්දේ විද්‍යාස්ථානයේ මම හිතන්නේ වහන්සේලා පමණක් අය මේව දන්නවත් ඇති මේ ළඟපාතත් ඇති මල්වතු අස්කිරි උබේ විහාරස්ථානයේ දැන් අපි මල්වත් අස්කිරිය කියලා කියන්නේ ඒවත් එලිමිට හාමුදුරුවෝ තමයි ගඩලාදිනිය සද්ධර්ම තිලක විහාරස්ථානයේ ඒ වගේම පැල්මඩුල්ල රාජමහා විහාර හා පොත්ගුල් විහාර මේ වගේ විහාරාරාම රැසක් උන්වහන්සේ ආරම්භ කළා
උන්වහන්සේගේ මේ කාලය තුල සංඝරාජ පදවිය අරගෙන එයා නිකන් හිටියේ නැහැ. කරන්න පුළුවන් උපරිම කළා. මේ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව. තිබ්බටුවාවේ සී සිද්ධාර්ථ බුද්ධ රක්ෂිතාහි මල්වතු මහා පාර්ශවයේ මුල්ම මහානායක ධූරයට පත් වුණේ උන්වහන්සේ. අහලත් ඇති. ගිනිගත් පිටියේ සී සංගරක්කිත නාහිමි නියම කන්ද පිරිවෙනේ පවත්වාගෙන ගියා. එතකොට ධර්මිටිකොල සිරි ධම්මරක්කිත පසු කාලේ හිමි කියලා ඉන්නවා ධම්මරක්කිත හිමි. උන්වහන්සේ පසු කාලයේදී මල්වතු මහා නාහිමි බවට පත් වුණා. රඹුක්කැලේ සිරි ධම්මරක්කිත හිමි මේ ආදි වශයෙන් මේ බරත ගණිතාචාර්යවරයා අපිට උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව මේ බොහෝමයක් ඉන්නවා මේ ප්‍රසිද්ධ අය විතරයි. එතකොට උන්වහන්සේගේ විහාරස්ථානය පවත්වාගෙන ගිය පුතා විහාරස්ථාන ආරක්ෂා කරපු මහා ශිෂ්‍ය පිරිසක් උන්වහන්සේට ඉන්නවා. මේ අපි ප්‍රසිද්ධ නිතරම කතා වෙන අයගේ නම් කීපයක් තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. අවසානයේ උන්වහන්සේගේ අපවත් වීම. අවුරුදු අපි මුලිනුත් කතා කළා අවුරුදු 80ක් තමයි උන්වහන්සේගේ ආයුෂ. 1778 මල්වතු විහාරයේදී වැලිවිට සංඝරාජ නාහිමි උන්වහන්සේගේ ශිෂ්‍ය කඹුරු පිටියේ ගුණරතන නාහිමි දෙසු ආසන්න බණට සවන් දීමේ උන් එතකොට ඒකත් මතක තියාගන්න උන්වහන්සේ අපි වගේ එකපාර දැන් මේ කාලේ නම් අපි එකපාරට මරණයටපත් වෙනවනේ කොරෝනා හරි මා කර හැදුන. ඉතින් උන්වහන්සේ එම නැහැ. උන්වහන්සේ මේ තමන්ගේ ශිෂ්‍ය රත්නයක් වන කඹුරු පිටියේ ගුණරතන හාමුදුරුවන්ගේ බණක් අහමින් තමයි අපවත් උනේ. අපි අර කියන්නේ අවසන් බණ කියලා. එතකොට අර මරණාසන්න මොහොතේ පිරිත් කියනවා අන්නේ වගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් තමයි උන්වහන්සේ අපවත් වුනේ. වැලිවිට සංඝරාජ හිමියෝ අප්‍රතිහත ධෛර්ය නොවන්නට මෙරටින් බුදු සසුන සදහටම තුරන් වීමට ඉඩ තිබුණා. දැන් උන්වහන්සේ ප්‍රයත්නය දැරුවේ නැත්නම් ඇතැමිලා අපිට මේ වෙනකොටත් උන්වහන්සේ මේ කාර්ය කරේ නැත්නම් අපි මේ වෙනකොටත් මේ පන්සල් වල අපි නැහැ. මේ සිවුර දාගෙන අපි නැහැ. මේ මහාන වෙලා ඉන්න අපි නැහැ. ඒතර උන්වහන්සේ දැන් අනුරාධපුර පොළොන්නරුව දඹදෙණි යාපව ඌවයි ශාසනය තිබුණාට නුවරදී ශාසනය කැඩෙනවා. ශාසනය පරිහානියට යනවා. ගණින්නාංශලව විදියට හිටියේ නම් අපි කවුරුවත් මේ විදියට අද ඉන්නේ වෙන්නේ නැහැ. නැතනම් වෙලාවට අපේ රටත් නිකන් වෙනත් ආගමකට අයිති වෙච්ච නටබුන් තියෙන බුදු පිළිම තියෙන රටක් බවට පත් වෙයි. නමුත් සරණං කර හාමුදුරුව අන්නේ සම්දිස්ථානය එතනින් වෙනස් කළා. වෙනස් කළා අද මේ තියෙන තත්ත්වයට පත් වෙන්න උන්වහන්සේ තමයි ප්‍රධානම හේතුව. උන්වහන්සේ මුළු දිව්‍යම් පුරා ශාසනයේ දියුණුවට කටයුතු කළ සැබෑ සංඝරාජයන් වහන්සේ නමක්. ඒකට ඒක නිසා තමයි මේ ත්‍රිපිටක ධර්ම පොතට අපි උන්වහන්සේගේ මේ පාඩම අදාළ කරලා තියෙන්නේ. උන්වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ ශාසනයට කරපු මහාම සේවය. අපි මේ අද ඉන්නේ උන්වහන්සේ නිසා. ඉතින් බුදුහාමුදුරුව නිසා තමයි අපි මහාන වෙලා ඉන්නේ. නමුත් මේ ලංකාවේ මේ ශාසනය මේ තියෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ උන්වහන්සේගේ කැපවීම නිසා. එහෙම නැත්නම් ඒ කාලේ හිටපු ගණින් වහන්සේලා වර්තමානයේ වෙන විට ශාසනය නැත්තටම නැති කරන තත්ත්වයටපත් වුණා. ඉතින් උන්වහන්සේ කැපවීමෙන් අවුරුදු 16දී මහාන වුණා. අවුරුදු 55දී උපසම්පදා වුණා. මේ කාලය තුල කරන්න තියෙන දඬුවම් විද්දා විඳින තියෙන දඬුවම් විද්දා හිරගත වුණා. මේ සෑම දේවල්ම කළා උන්වහන්සේ මේ ශාසනය ආරක්ෂා කළා. මේ තියෙන්නේ කීර්තිසේන රාජසිංහ රජතුමා උන්වහන්සේට විජිනිපත පූජා කරන අවස්ථාව. ඒකර මේ තියෙන උන්වහන්සේගේ ප්‍රතිමා. ඒ වගේම මේ තියෙන මුද්දරයක් වැලිවිට සී සරණංක සංඝරාජනාහිමි 50 වන සමරුම සමරපු එක දිනයක් අත්දා ගන්න. එතකොට ඔය ටික තමයි. ඊට පස්සේ මේ තියෙන්නේ උන්වහන්සේගේ සකදු චර්යාව පොත පිරිවෙනේ අපි කරලා තියෙනවා. එතකොට මේ ටික තමයි අපිට මේ පාඩමට අදාළව සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මතක තියාගන්න මෙන්න මේ පාඩමට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි මේ පාඩමට අදාළ මෙන්න මේ ප්‍රශ්නේ. පිරිහී ගිය මෙරට සාසනික තත්ත්වය, භික්ෂු අධ්‍යාපනය හා ධර්ම ශාස්ත්‍ර කටයුතු හා භාෂා සාහිත්‍ය ව්‍යාපාරයේ අතා තත්ත්වයට පත් කිරීමේලා බැලිවිට සරණංකර සංඝරාජ සාමින් වහන්සේ සැලසූ සේවාව. ලකුණු 15ක ප්‍රශ්නයක්.